අනියම් සම්බන්තා ඒ තුර සිදුවන මිනීමැරීම් ඊළඟට කෙනෙක් ඒ අවන්හලක මීවිත පානය කරලා අවසන් කරගන්න තත්ත්වයට තැන් සිය දිවි නසා ගැනීම තමයි ලෝකේ FM දෙරණ තාරක ඇස් මතකයි ඔබට අවුරුදු 6ක් පුරා හැම සෙනසුරාදම පස්වරු 7 ඉඳන් 9 වෙනකන් මේක ටිකක් වෙනස් වැඩක් FM දෙරණ සමග සිනමා එල්කේ අමරණීය චිත්‍රපටි ගීත අපි ඔබ හමුවට ඉදිරිපත් කරනවා ටිකක් ඒ වගේ ඉතිහාස කතාත් මතක් කරලා මයලසේ අතීතයේ ගිනියවිලේ යවන්න සිත් නගරේ දැන් අපි දුහුල් මලක් චිත්‍රපටියේ අමතක ගන්න බැරි චිත්‍රපටියක්. දැන් දුරුමල චිත්‍රපටිය ගැන අපි සංවාදයේ යෙදিলা තිබෙනවා. මේකේ තමන්ගේ බිරිඳ අනියම් සම්බන්ධයක පැටලිච්ච බව දැනගත් සැමියා. ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරේ. උඩ මේක දරුණාම මේක දරා ගන්න බෑ. දැන් හුඟක් මිනිස්සු චිත්ත පීඩා දරා ගන්න බැරි වුණාම තෝරා ගන්න කරුණු කාරණා කිහිපයක් තියෙනවා. සමහරවිට ආයුධ තෝරා ගන්න. එහෙම නැත්නම් බොණ්ඩ පටන් ගන්නවා. දැන් තමන්ගේ බිරිඳත් එක්ක ප්‍රශ්න ඇති කර ගන්න කලින් මේ සැමියා පටන් ගන්නෙ බොණ්ඩ. බීලා තමයි ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගන්නේ. එතකොට දැන් මේ සිනමා කෘතියක මෙව අමුවට නිරූපණය කරුවොත් ඒක කලාත්මක නෑ. දැන් මේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා යනවා අවන්හලකට. එතකොට අවන්හලේ ගෲප් එකක්. දැන් අර කැලිප්සෝ බෑන්ඩ් තියෙන වගේ ගෲප් එකක් සින්දු කියනවා. හැබැයි මේ යොදාගන්න සින්දුව දැන් යකාගේ කම්මල වගේ පත්වලා තියෙන මේ කථිකාචාර්යවරයාගේ මනසට සිනමා කරුවා බද්ධ කරනවා. ඒ විදිහට ඒ ගීතය ලියා ගන්නවා. දැන් ඔන්න බලන්න ප්‍රේමිකද අල්ලුස්ථායි මේ අපූරු ගීතේ ලියන්නේ මේක ටිකක් දිගයි. හැබැයි වැයෙන්නේ පසුබිමින්. අර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා බොණ්ඩ ගිය තැන ගහන ගූප්පයක් තමයි මේ සින්දුව කියන්නේ. මිල්ටන් මල්ලවරයි තමයි ඇත්තර මේ සින්දුව ගායනා කරන්නේ. රෝමයේ ලෙසි අතීතේ ගිනියවිලි යෞවන සිත් නගරේ බලන්න කොයිතරම් අපූර්ව එදුමන්ද කියලා. දැන් රෝමය ගිනි ගත්තානේ. ඒ වගේ යෞවනයන්ගේ සිත් නගර මෙන්න මේ ප්‍රශ්න නිසා මේ ඇති කරගන්න ප්‍රශ්නා ගිනි ගන්නවා. ඊට පස්සේ දැන් අර කථිකාචාර්යවරයා යන්නේ බොණ්ඩනේ බීමෙන් හිත හදාගන්න. අන්න එතකොට අර නීරෝව එතෙන්ට ආදේශ කරනවා වෙනමයා නැලවෙමු නීරු වගේ අපි ඕනෑ දෙයක් වෙච්චදී ඕනෑ එකෙක් ඕනෑයක් කරගත්තර කමන්නේ අපි නීරෝ වගේ එම්. හැබැයි මේක තියෙනවා අති ප්‍රබල වචන. තුන් යම පුබුදා ජීවිතේ කාලය පියමනවා. වැහි බීරිම දුටු ලිහිනෙන් වාගේ කැළඹේ ලොව කැළඹේ. දැන් මෙතන සංකේතාත්ම පෙන්වන්නේ අරගේ ඔළුවේ තියෙන අවුල. හරි කමක් නැහැ. අඩියක් දානවා ගෙල්ල වෙනමයා නැලවෙමු නීරු වගේ අපි ගිනි කඳු ලෝදිය ගැබ තෙරපි ආවේග පිපිරේ. මොන සින්දුවලද මෙහෙම වචන තියෙන්නේ? බාන ප්‍රේම කීර්තිගේ රචනා ගිනි කඳු ලෝදිය ගැබ තෙරපි ආවේග පිපිරේ. දුම් රේඛාවක් අවසන් ශේෂව ආශාවන් අළුවේ. මේ තමයි ලෝක ස්වභාවය. කරන්න දෙයක් නැහැ. ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. වෙනමයා නැලවෙමු නිරු වගේ අපි. දමනන්න අනිත් පැත්තෙන් ගත්තාම මේ සරද්ද සනායක වගේ සංගීතඥයෝ මොන තරම් මේ චිත්‍රපටි වල තේමාවල් තේරුම් අරන් තිබෙනවද? 1976 දුහුළු මලක්. මේ වගේ දේවල් සමාජයේ මේවා තියෙනවා. නියම් සම්බන්තා ඒ තුළ සිදුවන මිනීමැරීම් ඊළඟට කෙනෙක් ඒ අවන්හලක මීවිත පානය කරලා අවසන් කරගන්න තත්ත්වයට තැන් සිය දිවි නසා ගැනීම මේ තමයි ලෝකේ. මේ ලෝකේ තේරුම් ගන්න වෙනවයා නැලවෙමු නීරු වගේ අපි.